දරුවනේ අපි අදදින සාකච්ඡා කරන්නේ කුලාවසරේ දරුවන්ගේ භාෂාපුතයේ තුන්වෙනි පාඩම නේදඒ තමයි අක්ෂර විඥ්්‍යාසය අක්ෂර මාලාවසා අක්ෂර විඥ්්‍යාසේ අක්ෂර මාලා සම්බන්ධර් වශන උක්කම සාගච්චා ක ලිවරයි අක්ෂර විඥ්‍යාසත් වැදගත් කිහිපයක් කතා කරා දැන් කතා කරන්නේ මේක තියනෙ වැදගත්ම රීතිරිකා වචන ලිවිමිදියනු ගමනය කරන්න අපිට ේතිරිිකක්තියනවා වචන ලිවීමේදී අපි අනුගමනය කරන්න ඕන වියර් රීදිරිිකක් තියෙනවා අන්න ඒටික තමයි ඔබට මේ කියා දෙන්න හද හරිද එතොටොට කිසි ගැටලුවක්නතු මේ ලස්සනට වචනටික නිර්මාණය කිරීම හැකියයා උපට තියෙනවා ගම තහන් ඕනනෑ පැතිරීද ඔබට ස්කෝලෙදී කොයිේද ඉතිචකින්ගහන්න ඕන මේකට මේන අයන්න දාන්නද මේශයන්නදානද ඒම අවශ්‍යතාාවයන්නේ. ඒ නිසා අපි අන්නේ රීතිටික ිට සාගච්චා කන දමයි හදන්නේ බලමු අපි පලවිනිටම ගන්න ඕන රීතිය මකක්ද කියලා ම ගන්න පලවි රීතිය විදි මේ විදියට මයිපුතේක ර්ංක එක ඔන්න අංකක දැම්ම තරුවදාල එක හරිද එතකොට මේකෙදී ර අක්ෂරයේ මයිපුතාර දන්න නේද රක්ෂරයට පසු රක්ෂරයට පසුද මර්දජ මූර්දජ නයදීම මූර්දජ නයදීම පළගනි රීතිය රෑට පස්සේ මූර්දජන යන්න දාන්න නේද. රෑන්ට පස්සේ කොහොද මූර්දජනයන් ඒ දීම. ත මේ හැමේ එකහම දන්න බෑහෙම එහෙම එදන්න බෑ ඒක තමයි මේරේ තික කියන්නේ. අපිට ඕන ඕන විදිට ඒවට අදාලක්ෂර දැන් හම අපිට ඕන තේරුම නනේ තේරුම වෙනස්සේ නෝ පැහැදිරීද. මන්නිකං උදාහරණයක් ගන්න මේ රයන්නට නවේ වනේ එකක් මේක දැන් කියා දෙෙනවනේ තැන්ම අපි ගන්න බලන්න. වනයේ රයිට් ඊළඟට අපි ගන්නෝ මේක වනේ මේ විදියට. කතා කරද්දිනම් මේ හඩනේ තියෙනෙ නේද. ලියද්දිධම මේ ගැටලු තියන්නේෙ ේකන විවාහරිදම මේක වැදගත්කම තියෙන්නේ. ලේඛන විවාහරය තුළයි මේක තියන්නේ අපිට එතකොට බලන්න වනේ කියන මේක කෂ්ට්‍රය දදය යිතුවාලය සම්බන්ධ මේ වනේ කියනෙ කැලෑව කියන කැලේ කියන එක පැහැදිරීද. එතුර අන්න එහෙම? මෙන්න මේ අපි ටිගෙනගන්න තියනවා. මෙම තම ක්‍රමවේදය. පැහැදිලීද. එතව මේන්න එදීම ඒ අර්ථය අපට තේරු වෙනස්සෙනවා. මෙතන අපි නුගමනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේක ඔබට කිව්හගේ තේරුවනුවතාව මේගේ වෙන සහඳරගන්න තියන්නේ. වනාන්තරයට නන්දාානේ දන්තජනෑන්න තුවාල් නන්දාාන මූර්දජ කියලා. මෙතන එහෙමනේ මෙතන මේ විසි සාකච්ා කරන්න. බලන් උට අල්ලගාන්න පුළුවන් ඒක ටක්ගාල හොඳ හැටි තේරුම් ගත්වෝතිී. අපි දන්න මිබුතයේ සිංහල භාෂාව එකන්නේ අපි දැන්ගන්න සිංහල භාෂාවේ සිංහලභාෂාවේ හරිද අපි බෙදනවා නාම පද මොනපදද නාම පද නාම පද පයන්න දයන්න පද නාම පද හරිද මේ පැත්ති අපි ගන්නවා ක්‍රියාපද කියලා මොනවදපුතේ ක්‍රාපද මොනද ක්‍රියාපද නාම පද සහ ක්‍රියාපද හරිද එතකොට මෙතෙන්ද උබ දකිනව දැන් උදාහරණයක් මේ විදියට ගන්නවා මරණය මරණවා මරණවා හරිදගො මරණවා මේක ක්‍රියාපදයක් මේග නාමයක් වෙන මරණයකය පැදි පුද්ගලේක් ද්‍රව්‍යයක් වස්සවා කිස්සාානයක් ගුණයක් නේද. හඳුන්නනවට අපි කියනෝ නාම පද කියලා. එතකුට ත්‍රියාපදයක් කියන්නේ කිරීම වීම කෝවිඳීමක් කරන දෙයක් වෙඩ පුළුව නේද. දැයිතන්න ව ගහගින් ගෙඩියක් වැටනවා එකවීමක් නාට්‍යයක් රස විඳීනවා එක විදීමක් අන්න ඒවැනි දෙයක් ප්‍රකාශවරණ අපකට කියෙනනක්‍රයා පද කියලා එ විදිරයේ සාගච්චා කර. මෙන්න මේ ක්‍රියාපද හැර ඔු මතක දයාගන්න මොකද කරන්නේ ක්‍රියාපද අප ඉවත් කරන මේ විදියට. ක්‍රියාපද හැර ක්‍රියාපද හැර ඉතුරුවෙන කවුද නාම පද පැදිරද තිරිුවනි කවුද නාම පද. අන්න එතකොට සිංහල භාෂාවය තිබෙන ක්‍රියාපද හැර හරිද ක්‍රියාපද හැර ඉස්තිරි ඕනම පදයක. පැදරීද ක්‍රියාපද හැර තිරි පදේක නාමයක් රයන්නට පස්සේ නයන්නක් ක්‍රලියන සිදුනෝ ලිවීතු වන්නේ මූර්දජ නෑන්න ක්‍රාපදහර ඉතිරි ඕනෑම පදේක රක්ෂරයට පසු නයන්නක් ලිවීමට සිදුව හොත් ලිවීතු වන්නේ මූර්දජ නයන්න කාට පස්සදපුතේ රයන්නට පස්සේ ක්‍රියාපද හැර ඉතිරි පදයක රෑණට පස්සේ නයන්න ක්‍රියන්න සුදුනු ත පිළියන්නේ මූර්දජ නයන්න. බලන්නද. අපි ගන්න මේ විදියට. හරිද ඔබට හරි ලේසිීම එක ඉගන ගන්න අල්ලගන්න පහසු මං මේ කියාදන විදියට බලාගන්න හෝ. තැන් මෙන් මෙහෙම ගන්න බල මෙතන උදාහරණ. උ හර හරිද බලන්නකෝ. උදාහරණ කියනකට බ උදාහරණ කියන වච්චනය තුළ උදාහරණම දෙන්නබුණාමරීතියට පේනවාද. රයන්නට පස්සේ තියෙන්න්නේ මගත්ද මූර්ධජනයන්න හරිවනේ සිනේද බලන්න කොච්චන පැහැදිරීද කියලා රයනට පස්සේ ආව මර්ධජ නෑන්න. එනම් උදාහරයට උදාහරණෙම දෙන්න පුළුවන්නේ. ත්‍රයවඋදාහරණය.ඉලගඋදාහරණය බලන්න. ඉලගඋදාහරණය. රන්න තුංග රණ තුංග කිව්වහම රෑනට පස්ස ඇවිල්ල තියෙන මූර්දජ නයන්න. අන්න එහෙනම් සිංහල භාෂාවේ තිබෙන ක්‍රියාපදයක ක්‍රියාපද හැර නේද ක්‍රියාපද හැර ඉතිරි පදේක රක්ෂරයට පසු ඉතිරි පදයක රක්ෂරයට පසු නයන්නක් ලිබීමට සිදුවහොත් ලිවීතුවන්නේ මගේපුතේ මූර්දජ හරිද අපිදැ ඒ වගේ උදාහරණ කීපයක් ලියෝමටික දැන්දන්නවාන බලන්න අපි උදාහරටයක් ගම්මුවකි දැ උදාහරණ කියන වචනය තුළ ඔබට පැහැදිලී හරිද පලවිනි රීතියට උදාහරණ දෙන්න හදන්නේ. හරිද ර. උදාහරණ කියන වචනය යාව එතනම තියන. දැන් අපි අංක එක ගන්නවා මරණය මරණය. හරිද කියරන හරිද. දෙන හරි இல்லඟට සරණ හරිද இல்லට කාරණය කාරණය හය සාරණ සාරණ හරිද? සාරණ එට හත හරිද අනුස් මරණය අනු මරණය හරිද. දැන් ඔබට තේරෙනෝ මොකක්ද මේක කතාව කියනද. රයනට පස්සේ රීතිය නේද හරිද? රෑන්ට පස්සර ීතිය තමයි ක්‍රියාපද හැර ක්‍රියාපද හැර ඉතිරි පදයක අක්ෂරයට පසු නයන්න කළියන්න සිදනවා නම් ලියන් ටෝන මෝර්දජ නයන්න පැහදිරීද පලවින එක දැන්තොර මේටික ඔපට පැහැදිරී ඇති හරිද පැහැදිනී දේටික රයිට් උදාහරණ ඇතිය නෑ? තවඩකේ ඔබට පේනවා මරණය කරන දෙරන සර කාරණය සාරණ අනුස් මරණ. හරිද හතයින පටක් මේ විදිරගම් අටවිනික. බුදදු සරණ බුදු සරණ අ එන දැන් ඔබට පැහැදිලීමේ ටික රයන්න රීතිආපු හැටි පැදිීද හරිද රය? මරණය කරන දෙරන සර කාරණය සාරණ අනුමරණය බුදුසරණ. පැහදිලීද හරි. ඔන්නේ එක උදාහරණ හරි පලවෙනිය කෙතකොටට හරි. හරිද ර. ඊළඟට බලනීලගේක, උදහර ම තියන්න ත ලේසි නේද බලාගන්නත් ලේසිීනේ උදාහටක තියන්නන් ත ඔබට තේරුම් ගන්න පුළුවන් මරණය කෙරන දෙරන සරණ කාරණය හරිද රයි අපි තව උදාහරණයක් විදිර ගම්මෙනම් මංතිීල තියන්නම් අනුස් මරණය නේද අනුස් මරණ හොන හයක් තිය හරිද පළ රීතියට උදාහරණ හයක්තියන මරණය කරන දෙරන සරණ කාරණය අනුස්මරණය හරද අපි අනු දැ දෙනි එකට හරද දෙනි එකට දෙනි රීතිය හරද දෙවිල් රීතිය දෙනි රීතිය බලන්න රකාරාංශය රකාරාංශයට පදන රකාරාන්සය නේද. ඔන්න අපි දානො මේ විදියට අද රකාරසයට පසුව රකාරංශයට පසුව මූර්දජ නයේදීම මූර්දජ යෙදීම හරිද රකාරංශයට පසු මූර්දජ නොයිදීම රකාරංශයට පසු මූර්දජ නයයේදීම ඔබ දන්න රකාරාංශය කියයනමොකක්ත්ද. රක්ෂරී විනුවට යොදාගම නේද සංකේතියක් තියනවා ඔබටගන හඳුරගන්නත් ලේසි මෙම රයන්න අර ගත්තාහම බලන මේ කල්ල ගන්න ලේසි මල් ලේසි ක්‍රමයක් කියන මෙන රයන්න දැන් බලන් හරියටම රයන්නේ භාගයක් ඉතර ඉතුළු පෙනවා රයන්නෙන් ඒකින් කොටසක් තමයි රකාරාන්සේ එතවට මේක කොටසක් දාලා පෙන්නනවා මෙන්න මේක තමයි රකාරාන්සේ කියන්න එතකට මේක යෙදන මේ විදිරනේ බල්‍ර රකාරාශේ පැදිනීද ක රකාරසේ හැදි කොමද අල්පයන්නයි රයන්නයි තමයි ක හැද අල්කයන්නයි රයන්නයි සමායනයි හරිද ඒමයි හැදී දැගත කොට බට පුළුවන් යදන්න ඔන්න රකාරන්සේයට පසුව නයන්න ලිබීමට සිදුවහොත් රිබීතුවන්නේ මූර්දජ න අක්ෂරයයි පැදිරීද රකාරංශයට පසුව නයන්න කලිවිීමට සිදුවොත් ලිවතු වන්නේ මූර්දජ හරිද රයි බලන්න එනම් දාහරනක් බල විදාහරණ? විදිග අකක සම්මන්ත්‍රණය 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 හරි මන්ත්‍රණය කියන සාකච්ඡාව සමූහයක් එකතු වෙලා සාකච්චා කරලා ඒට අප කියෙනවා සම්මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නේද සතර කන් මන්ත්‍රණය ඔබට තියෙන පාඩම ඉදිරිද අපි සාගච්චා කන්නනවා දහයි පාඩන් එතකොට ඒකි බලන්න ස නේද කන් මන්ත්‍රණය මන්තනය පැදිරීද සතරකම් මන්ත්‍රනය තිම මේක තියරෙන නිසා ඔබට ගන්නන්නේ නැහැ ධාරණයක් එක තියෙනවනේ ොට පැහැදිරි කර එකයි එතන එතකොට රකාරහන්සේ තියෙන්නේම නීළඟට කුමන්ත්‍රණය කුමන්ත්‍රණයෝ කෝමාන්ත්‍රණය කය රයි මොකදදේ කොමන්ත්‍රණය හරිද ඕන පේරෝ හරිද කොමන්ත්‍රණය ඒළඟ ට අපිකම්ම චිත්‍රණය චිත්‍ර චිත්‍රණය මිශ්‍රණය මි හරිද මිශ්‍රණය. එතොටට පේනවා රයනට පස්සේ. ලිව්වා ඉළඟට රකාරාංශයට පස්සේ. පැහැදිලීද. රකාරන්සට පස්සේ එවොනමකදද මූර්දජ නෑන්න. පැදිරිද පරිතරාණ පරිතරාණ නේද ප්‍රානාක්ෂර. ක්ෂරතර ප්‍ර ඇවිල්ල එකට ඇලපිල්ලාහ ප්‍රානාක්ෂර රා රහඩ කොහේ හරි හැගිල තියෙනවනක් යාට පස්සේ මර්ධජන ෑන්න තමයිට ලියවෙන්නේ පැහැදිරේද. ඒළඟ ඔන්න දෙවන එක හරි මොකදද රකාරාසේට පසුව මූර්දජ නයන්නදීම හරිද දෙකක් හරි. දැම් මේයිදී මම තියන්නන්නේ ඇයිදන්න අද. ඔබට දෙ තකේ තියෙන්න්න ඕන එකතැයි හොඳම වැඩේ මං මේ මේ රීති කොටක් සිතරක් තියෙනවා. හරිද තො බොට පුළුවන් ඒකේ අනිත්තේවා මතක තියාගන්න මේකෙත් එහෙමයි මේකෙත් උනින් අපි ලියල තියනව පලවෙෙනදි ති විදියට අක්ෂරයට පසු අක්ෂරයට පසු මූර්දජ. ජ ර්දජ නොයිද නද හරිද ඔන්න තුර රීති අංක එක හරිද රීතියක එක ංක එක දැම්වා හරි දැන් උදාහරණ කියා දුන්න බැලුවා ි අප අයිං කරන යන්න හරි ඒතියන්න ඇතේ ඔබට පාඩන් කරන්න ඕන එක දැ මේ විය අදධි බලගන්න නේද ඊට පස්ස මොකද කරන්නේ ඔබට ඔළු මේක තියෙන් ඕන රීතිටික විතරක් තියනවා ට මම ර ො දැ දෙෙනක හරි දෙක දෙවක දනොද රකාරාංශේට පස්සේ රීතිය ඔබල න්න ඕන මුොදජ නෑන් එක උදහරණ දුන්නා තියනැරිය බැලවා රයිට් අපි ලඟට තුංවෙනයකට යනවා තුංගෙන රීතියට දැම් මේ එක අංක දෙක හරිනි දැන් තුන තු හරිද තුංවැනි රීතිය තර පෙිවට තියන රේතිජයක. හරිද තුංවෙනයක තමායි? මෝර්දජ අක්ෂරයට පසු අක්ෂරයට පසු පසු මෝර්දජ න යෙදීම හරිද බලාගන්න. තුන්වෙෙනයක. දැවයි පිළිවට මංග බට රීතිති කොහොම තැමට වසේ බලාගන්න පුළන් උදාහරණ තියෙනවා ලියනෝ උදාහරණ ලියලිවෙරලා ඉං කරන්නවා. ඇයිඒ ඔබ ඒක බලාගෙන ඉන්න ඕන්නේ ඔබ බලාගෙන හිටිය ඔළුවට එ ඕන රීතිය රීතිය පාඩන් කරගන්න ඕන මේකට අප රීතියට හැඳින් නිමද්‍යන මේකෙත් සිංහල භාෂාවයේ තිබෙන කිසියම් පදයක මොකද සිංහල භාෂාවේ තිබෙන කිසියම් පදයක දසය අක්ෂරයට පස්සුව මොනශෑලටද මෝර්ද ජෙස ඇයි මේකට මෝර්ධ ජෙසය කිව්වේ. ඔබට මං කියාද න්නා මොකක්ද කියාද දුන්නේ බලන් පුොඩ්ඩක් මතක් කරන්න එක මේ බලන් මෙ මේටික ට න ර මේ සෙට්ට එකම මුදුනෙන් උපදයන්නේ. මූර්ද කියන්නේ මුදුනට මොන මුදුනද දත්වැටිය මුදුන මේ දත්ට්ටික තියනෝ දිව නැබිලා උඩවදින්නේ පැහැදිරේද. දිව නැමිල කොතදන්නේ උඩවදින්නේ.ටන බලන්න දිව මෙහෙම නැමිලා ටක් ගාලාදනේ දට්ටික මුදුනේ ඒක තමයි දත්වටිය මුදන මුදුලට කියන්නේ මෝර් දන්නේ කියලා පාලි වලින් ඒතයි මෝර්ද කියන්නේ ජය කියැනෙ හටගන්නවා එනම් මුදදුනෙ උපදිනාකොරු මූර්දජ එනම් මෙන්න විශේෂය මේ අයගාව හැමෝවිටමයි දෙන්න ගොඩක්තුවට මූර්දජ අක්ෂර හරිද ඒ ඔබට රීති කියාගෙනයන ොට පැහැදිල එකක් වෙනවා මෙආයිකක් වෙනවා ඉ මෙයායිකක්ව වනවා ආයකක්ක දැප මයා කතා කර දැම්ම අටයන් පැහදි බෝර්ධජ ශයන්නට අපි කියන්නේ උපට සාමාන්‍ය පොඩිකාලයකිව පයනු ශෑයන්න කියලා දැම් පනු ශයන කියන්නේ නෑපුතේ පැහදිර හරි එන න බලාගන්න තියරක අල්ලගන්න හොදට හරිද නිර්වචචනය කිව්වා ඔළු වෙතියනවා සිංහල භාෂාවය තිබෙන කිසියම් පදයක නේද මර්ධජ ශයක්ක්ෂරයට පසු අයන්නක ලිවීමට සිදුවෝ ලිවතු වන්නේ මූර්දජ නක්ෂරය බලන්නේ නම් න එක පරීෂණ පරීක්ෂණය තියෙනවාද පරීක්ෂණය බලන්න දැන් ඔබට තේරෙනවා අක්ෂරයට පස්සේ නයන්න ක්ෂය පස්සෙන යන්න මූර්දජ පැදිරීද දැන් දෙවනියක දෙන අධීක්ෂණය බල අධීක්ෂණය අධීක්ෂණය පරීක්ෂ අධීක්ෂණය ඔට පේෙන ඇති අධීක්ෂණය දිව නැමිල වදිනවා. තුවෙෙන එක නිරීක්ෂණය නිරීක්ෂණය හරිද නිරීක්ෂණය ඊලාට බල නිරීක්ෂණය හතරවිෙනක තීක්ෂණ තීක්ෂණ ීෂ පේනවන මර්දජනයන දන හැට. මර්ද ශෑන්ට පස්සේ මේ එන්න කොමද ඉදිරිගහන පේපරගෙන පහත් දැක්කන වශචනාතුරෙන් නිවර්දි අක්ෂර වි්ඥයාසය සහිත පදේ තෝරන්න එවනත්තන්ගේ වරණයි තෝරන්න වචන හතර හතරදාන්න පුළුවන් නිවරදිීව තොරන්න කියල. පැහදීද තරපට අක් ගල මේ දැක්ක ගමං ආ සරපිට කියයාදුන්නන්නේ ශෑනට පස්සේ. නේද මූර්ද ශෑන්ට පස්සේ මූර්දජ නීතිය කියලා නේද බලන පස්සනක ගවේෂණ ගවෂ පර්යේෂ පර්යේේෂණ පර් යේෂන පර්යේ පැහදිවීද පර්යේෂ, ගවේෂන, තීක්ෂණ නිරීක්ෂණය අධීක්ෂණය පරීක්ෂණය. බලන්න එතකොට රීතියමගක්ද මූර්දජ ෂ අක්ෂරේයට පසු මූර්දජ නයේදීම. හරිද තුන්වෙනික මූර්දජ ශයයක්ක්ෂයට පසු මූර්දජ නෑයේද. ඔන්නේ එනම් උදාහරටික හරි උදාහරටික මේඉදර මම ඉවක්කනවා රීති ටික ඔබට හැදිනීම අත් එක් තියනවා. ඔබට තින්නේ හොඳින්මේටික කියවගන්න. පැදිරීද අඩුවක් නෑර තියනවා. හරිද හරි. බලන් ඊළඟට, මේ මකන්නේ ඔබට පාඩන් කරගන්න ඕන නිසා. ඇයිඒ ඔබට දැන් ඔබ බලාගෙනන්නවා මතක් කරගන්න රීතියත් එක්කනේ. මූර්දශෑන්ට පස්සරීතිය මූර්දජ නයන්න කියලා. පැහැදිරීද හරි දැන් අපියං ඊළඟ ්‍රීතියට හතරවෙෙන එක බලන්න තාලුජ. අක්ෂරයට පසු අක්ෂරයට පසු ධන්තජ 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 නොයදීම ධන්තජ නයේ දීම. පෙනවද තාළුජ අක්ෂරයට පස්සු ධන්තජ නොයදීම. දැන් වීතිය දන්නවා එකක් දන්නවාන මොකදද මූර්ධ ජෂෑනට පස්සේ මූර්ධජ නෑ සිංහල භාෂාවය තිබෙන කිසියම් පදයක මූර්ධ ජස අක්ෂරයට පසු නේද නෑන්න කලිවීමට සිදුව ලිතුන්නේ මූර්දජ ක්ෂරය පැහදිී දැග තාලුජ කියන මුණට ඔ එකත් බලාගන්න අයි මතක් කරවා ච ජ ජ හරිද චා්ච ජාජයය ෂ අ තාලුජ තල්ලෙන් උපදිනෙ දිව තල්ලේ දිව නැමෙනො බල ච දිව තල්ලේ වැදී උපදිනා කකොරු කොහතපුොති වදින්නේ දිව තල්ලයේ වැදී උපදින අක්ෂරට අපි කියනවා තාලු ජක්ෂර කියලා. තෙවුණාද එව තමමුණ චා ජජෂ. එ රීතියමොකක්ද. තාළුජ සෑන්ට පස්සේ ධන්තජන න්න සිංහල භාෂාවය තිබෙන කිසියම් පදයක ෙෂ අක්ෂරයට පසු නේද නයනක් ලිවීමට සිදුවහොත් ලිවේතුවන්න ධන්තජ ක්ෂරය දැඟ ඔබහයි වන්න මෙහම තිබුණොත් එ මේ කොහොමද වර මේ විදියට එන්නේ කියල බලාග ොනේ වෙනසත් පැහැදිරි කළ දෙන්න හදන්නේ න බල මේ ස්වේණය ඒතකට මේ මෙතන තාලු ශෑණන තියන සර්කිවනේ තාලු ෂෑන්ට පස්සේ නයන්න ධන්තජ කියලා දැම්ේ තාලු ෂෑන් තියන්විතන කොම්බෝතියෙනවා රකාරාන්සේ බේනවාද ්‍ර එනම් ශ්‍රේණය ඇහැදන්නේ ඉස්රේ ඉස්රේ රෑන්නඉන්නේ එනගේ තෙන්දි තමයි එනිසා තමයි මෙයා මේ මෝර්දජ නෑන දාන්නේ ඒ හොදර තේරු ගන්නන එක මේවා ඇහුව පමණින් නෙවෙයි රු ගන්න න එක දැක්ක ගවම මේ මේ තාලු ශයන්න කිව්ව පමණින් තාලු ශයන්න ශරණය එයා ශ්‍රේණ දැමේ ති. ශ්‍රධ කියනවන නේද. මිශ්‍රණය කියනකට මේ බල මිශ්‍රණ මිශ්‍රණය විශ්‍රණය මිශ්‍රණය පෑදිරීද. ඉති මෙතැන න්න කෞතිශල්ලිඉන්නේ ඉස්සල්ලිඉන්නේ ඒ් ධන ර. රෑන්ට පස්ස රීය ඕෝර්තජ අපි කියන්නේ ශයන්න මෙයා මෙහෙමින් ඩෝල් මෙහෙම හිතියත් මේ අඩ පස්සේ අපි ල යන්නේ ධන්තජ නෑන්න හරිද හොනේනම් රීතිය පැහැදිරයි හරිද දැගත් බලුමයකරු දාහරන කොමති කියලා මේ විදියට පලන්න දාහරණ එක විකාශනය විකාෂණය රි විකාශනය තාලු ජෂයන්නට පස්සේ ධන්තජනයන්න නේද දිවනීක බලන්න හිනම් ප්‍රකාශනය පැහැදිරීදමයිපුතාලට ප්‍රකාශනය නරීතිය උදාහරණ බලාගෙනය අපි ප්‍රකාශනය ඉළඟට ප්‍රදර්ශනය දර් ෂණය හරි දැව්‍ර තේරුම් ගන්න ඕන. එකං එක කියාදුන්න හම නිර්වච්චනයේ දැන් පැක්ටිස්නෝ ඇයිඒ ම මේ කියාදනය කනේ කටපාඩන් කරන්න ගෙනවන. ඔබට එකක් දුන්නහම ඊලාන්ගේක පුළුවන් දැන් මර්දජශෂය කිපුොහොද සිංහල භාෂාවය තිබින කිසියම් පදයක නේද මූර්දජශය ක්ෂරයට පස්සේ යන්න ලියන සිද ලිවීතුව වන්නේ මෝර්දජන දැන්ගෙන මේ දිහා බලාගෙන නිරජනයකගේ නොෝදමංකිව්වා තාලුෂය සිංහල භාෂාවය තිබෙන කිසි පදයක තාළු ජෙස්සවය රක්ෂයට පසු නයන්නක් ලිවිීමට සිදුවනොත් ලිවිතුවන්නේ ධන්තජ පැදිරීද හතර සන්දර්ශනය කොමද සන්දර්ශනය සන්දර්ශනය විදර්ශනා නේද විදර්ශ ඔබ දැකල ඇති දර්ශන ශාලාව කියලා තියනවා ද දශ අන්න එත රීති අන්දුර ගණදේ මේවා ඔබට ඔබේ නංගිලාට පහවසරේෂිට හයහතාට නම් දහ කොළහා ඒල් එතන ගේ හම උක්සස් විභාග ඔක්කොට මේ අක්ෂර වි්‍යාසය කනවා එ මේක හොදට මිරගන්නවා. නේද ඔබ විභාගලියදි නේද පරිපාලන විභාගලියත්ති නීති ප්‍රවේශය සම්බන්ධ එක්ෂෑම් සොලද ගුරු විභාගවලදී නෑද ඔය තරග විභාගවල හැමියක මේ අක්ෂර විනි්‍යසය කන කොටස වැදගත් උන්නේ ඒරීතියත් හරි පැහදිනීද උන්න ළඟන බලන්න රසවත් තියම පාඩන් කරගන්න විතර කර තිෙන්නේ හරිමලේසි රීතිරිිකමදයට බලාගත්තා හ මතකින් ඔබට දාහරටක මැවිලා පේනවා පැහැදරීද ර බලන්න හරිපුදේ අපි පස්සනයකටයන් පසන රීතියටයන් හරිද දැන් හතරවිෙනක හරි නේද පස්සනක අපිඩියමු පහ තමයි්‍රීතිය අපි තරුලක්ුණ දදාගෙන හොමනයන් නේද දැම්මත් එකයි නතත් එකයි කුහමත් පසල්රීතිය එතමයි ක්ෂරය හරිද මෙතින්දී අපම කරම ල තරුවන්න පහමතියග ක්ෂ හරිද දයන්නම අක්ෂරයට පෙර අක්ෂරයට අක්ෂයට පර මූර්දජ හල්නයන්න යදීම හරද ජක්ෂරයට පර මූර්දජ හල්නයන්න යෙදීම ඩයන්නට පෙර බලඳකට ඩ කියන්න ට ඉගැන් වනේද ධ ජෂරයක්ම ඒත් मර්ධ ජක්ෂරයක් එනිසා තමයි යාට පෙරත් ල වන නොකදජ මේ බලන්න කොඩ මंडපය ே மண்டப்ப பா பா பாண்ட 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 பேது පස්සනක කොන්ඩය මණ්ඩපය බාණ්ඩ බාණ්ඩාගාරේ හරිද. එතකොට මෙතන ඩයන්නට පෙර නේද. ඩයන්නට පෙර ලියන්න හෙනංගීතිය මූර්දජ න්‍යයක්ක්ෂරය. මූර්දජ හල්නයන්. වෙන මේකේ ඊළඟට මේකටම සමාන එකක් යනෝ ගෞරවාර්ථයකක් නිවලන්න පස්සන එකත් එක්කම, මං ඔබට ඒට ගැලපෙන්න්න කියා දෙනවා දැන් පශසනක පැහැදිලී ඩට පෙර මූර්ධ ජහල්න යන්න දෙනවා පැදිරේද ඊළඟට ඔයි විදිහටම තියනව බහලා තියෙනවා ගෞරවාර්තන්ඩන්ඩ කියන ප්‍රත්තියක් තිය වෙන මේක නබල න්ඩ ගෞරවාර්ත න්ඩි හරිද මෙයා ධන ෞරුවෙදාාන් ගෞරවහ අම්මන්්ඩි අක්කන්ඩි අයි අන්ඩිනේ අයිියන්ඩයේ නුමවිදින්ගිය දවසේ අයිියන්ඩියයේ හරිද අක්කන්්ඩි. එනම් මෙන්න ඊලගේකේ තමයි මේ පස්සනය ක අපයේ හයිවිෙනයක විදිර ගන්නවා. උන්ඩි කියන උන්ඩීයම ගෞරවාර්ත. ප තිෙනන කෞදන්ඩි කියන ගෞරුවාර්ථ ප්‍රත්ථය තියෙන වන එතකොට මොකද වෙන්නේ එක ඇඩි කියඇදේ මූර්දජ හල්න යන්න තමයි ය දෙන්නේ මොකදේ දෙන මර්දජ හල්න්න ෑන ය දෙන්නේ මේ බලන්න ව මා මන්්ඩි මාමන්්ඩි එකඇනේ බලන නාමයකට ගෞරවයක් හැඟවීමේ ද මේ අන්්ඩි ප්‍රත්තේදන අන්ඩි ප්‍රත්තේද ිද දන්නට පෙර හන மூர்දජනිබලන් அ අන් அ අන්ි හරද அக்கන් அக்கන් அ ஐ ஐ ஐන්ී මාමන්්ඩි අම්මන්ඩි අක්ක්ඩි අන්ඩි නේද මෙ මේ ගෞරවාර්ථ ප්‍රක්තියේදී අනිවාර්යම පුතේ මේඩි කියල තිබුණ වනං මූර්දජ හල්නෑනය දන්නේ ඒකම මවැනි පදයක් වාකේක තිබුණනම් දැයි තන මාමණ්ඩි කියල වාකයක කතුරුූ පදය වනානං අවසාන ක්‍රියාව බහු වචනය තියන්න ඕනු ඒ රීතියක් විදියට අයි අඩ අපට අපවොහොදින් ආරක්ෂා කරති ආරක්ෂා කළහ. ත මේ අඩි කියනෙන් ගෞරුවාර්තයක් තිය අවසාන ක්‍රියාව බහුවචනය තියන්න ඕන. පෑදිරීද ඔන්න රේති කියදද හයක්කිවරයි හයක්කිවර රීති. පැහදිරීද රට්. එතවන මේක මතකතියාගන්න ඕන ඩි කියන පත්ය පැදිරීද මොකදපුතේ ඇඩි කියන ප්‍රත්වය තියෙනවනාං ඒක දියන්නට පෙර හල්ලා යන්න මෝර්දජ. හරිද රයිට් ඔන්න අපි දැන් ඊළඟට යනවා හත්වන රේතිය විදිට හත්වෙනක හත එක අපි ඔහොම ගනු හරිද හත්තන රීතිය හත හොදර බලාගන්න. හරිද? කර්මකාරක කර්ම කාරක අතීත කාල අතීත කාල කෘදන්ත ප්‍රත්්‍යවල ප සැමවිටම සැමවිට මූර්දජ තමයි භාවිත කරන්නේ කර්මකාරක ප්‍රත්ධ දෙයක්ක් අපි තිය නොන විදියට බලන් උන සහ උනු. පේෙනවද මේ ප්‍රත්්‍යයක කර්මකාරක අතීතකාල කුදන්ත පදයක් තියෙනවන කර්මකාරක අතීතකාල කෘදන්ත පදවල සමවිටම න්‍යයක්ක්ෂරයම කදද වෙන්න ඕන මූර්දජ න්‍යයක්ක්ෂරය වෙන්න ඕන බලන් කර්මකාරක අතීතකාල කුදන්ත ප්‍රත්්‍යවල සැමවිටම මූර්දජ න අක්ෂරය තමයි යෙ දෙන්න ඕන මේ ප්‍රත්්‍ය දෙකයි තියෙනෙ දෙකීම තියනෙම කද සහ නූ කියන එක පැහැදිරීද බලන්නේ න කර්මකාරක අතීතකාල කෘධන්ත ප්‍රත්තිය වල සැමවිටම මූර්ධජනයේදී මූර්ධජන යෙදී හරද මෙන්න ප්‍රත්්‍ය දෙක හරිද ප්‍රත්්‍ය දෙක මොගත්ද මේක ප්‍රත්්‍ය දෙක හරද කර්මකාරක අතීතකාල කෘධන්ත ප්‍රත්්‍යවල සැමවිටම මූර්දජන යදේ. කර්මකාරක අතීත කාල කෘදන්ත පත් න නූ කනක තේ කොහමද මේක ැදෙන මරධනඋන හැදෙනවා මැරුුණ පේනවද. මරධන වන මැරුණ හරි? මේට උදහර මේදර ියනු බලාගන නොදර. හද කර්මකාරක වාක්‍යවල සැමවිටම අතීත කාලයේ දෙනවන ඒ සඳහයිදන ප්‍රත්්‍යය තමයි. උන සහ වුනු මොකදදේ ප්‍රත්්‍ය දෙක උන සහ වනු. එතින්දී උන සහ වනු කියනගෙන්න එක කවුද මූර්ධජනය තමයිදන්නේ. කර්ම කාරක අතීත කාල, ්‍රදන්ත ප්‍රත්්‍යයවල සැමවිටම මූර්දජන යෙද. ප්‍රත්්‍යවල තියනෝ ප්‍රත්්‍යයවල ආගාක්ෂරය මූර්ධජන අපි මෙ මෙහෙම ලියාගම් මේ විදියට බලන් ඔබට කෙටිකල් එක දෙන්නම්කො මේ විදියට හරිද මෙම දෙන්න බලාග කලේසීනේ මේ විදියට බලන්න? අතීත කාල අතීත කාල අතීත කාල කර්ම අතීත කාල කර්ම කාරක අතීතකාල කර්මකාරක කෘධන්ත ප්‍රය වනන වනු ප්‍ර්‍යවල බල අතීතකාල කර්මකාරක ප්‍රධාන්ත ප්‍රත්්‍යවන ප්‍යවන උන සහ වනු ප්‍ර්‍යවල සැමවිටම සැමවිටම, ධජ මූර්ධජ කවද පෙනවනේ මූර්ධජ න අක්ෂරයේ මූර්ධජ යෙද සැමවිට මූර්ධජන තමයි යෙදෙන්නේ දැන්ගතොර මේ කර්මකාරක කුදන්ත පදයක් කර්මකාරක කෘදන්ත පදයක් ඒ කෘධාන්ත පදවද හැම විටම අගකුර මූර්ද ජතියන්නේ මේ බලන්න හැදන විදිිය දැන්න. අත්තනය බලන්න විදි හොදට බලාගන්න බලධන බලධන්න වන. පෙනද බලධන වන බැලනවස්සේ නටධන වන නැටුණ නටදන්න වනු නැටුණු දනනු නැටුණු කටදනනු කැඩුණුර මරදනන මැරුණ හරි මොකක්ද කතාවෙන කර්මකාරක අතීතකාල කෘදන්ත පදවල සැමවිටම මර්දජනෑන තමයි දන්නවා. කර්මකාරක අතීතකාල කෘධන්ත පදවල මගේ පුතේ න අක්ෂරයන කාරය හැමවිට මූර්දජ වෙන්වා. පැදිරීද නයන්න කොහොමදේ දෙන්නේ හඩ දන්න වන හැඩුවන හඩ දන්න උනු හැඩවුණු පැදිරීද ඔබ හඳරගන්න ඕන එක ඒබගේම මේකේ ඔය විද්දිටම විශේෂයක්යනවා මේ විදියට කර්ම කාරකත්යේක මං ගත්ත හම කියා දෙන්නේ කල්ලගන්න දැම්බලන් උදාහරටික හරි පැහැදිරීනේ හදන විදිිය තියෙනවා තෙවුණාද? බලදන්න වන බැලුන ඔන්න හැදන විදය. හරි බලමු ඔයි විදියම එකක් තියන මේ විදියට ඊළඟ ීතියක්ත් කතා කරන්න බලන්න මේ ඔබ දැනගැනීම තුළ ඔබට ව්‍යාකන පේපර එක බොහොම ලස්නට ලයන්න පුළුවන් වේවේ. හරිද මේ විදියට බලාගන්න අපි ගන්නවා? අ ී හතනේද අටවැනි රීතිය විදියට අංකාට හරිද අකාට ඒ තමයි ඕගුලු දන්නවනේ කර්මකාරක වාක්‍ය කර්මකාරක වා්‍යවල අතීත කාලේ හරිද අතීතකාලය ප්‍රකාශකිරීමේද? රත් දෙකක් භාවිත කරන මෙන වේ දෙක බලන්න ඉනිස් සහ වනු කියලා හරිද ම වාකයක්ලයන මේ විදියට බලාගන්න හොදට මාවිසින් මාවිසින් පොත පේනවාද අතීත කාල කර්මකාරක වා්‍ය ලිවීමේදී. ඉනි වනු ප්‍රථ්‍ය භාවිත කරනවා. අඉනි සහ වුණු ප්‍රථ්‍යවල සමවිටම නකාරය මූර්ද ජයේදයවා පැදිරීද දැන්වුන් සවයකක් විදන ගන්නවා. බලන්න එන බලන්න වර්තමාන කාල වර්තමාන කාල, කාරක හ්‍ර කාරක කෘදන්ත කෘදන්ත පදවල පදවල නකාරය නකාරය සැමවිටම සැමවිට සැමවිටම ත යුතුය පැහදිද හරිද ර ඔන්න වර්තමාන කාල කතුරුකාරක කුදන්ත පදවලන කාරය සැමවිට ධන්තජන බිය ුතුයි මෙන්න හැද විී බල්ලදන න හරිද? බලන හරිද නටදන නු හැදෙනවා නටනු නටදන න නට නා හරි? හැදෙනවා කඩන දැම මෙහෙම අවතින් බල මේක කෘධන්තපදයන ඕකම දෞකටම විභක්ති පත්තය ුතුන්නවාඩ කඩනදන හැදෙනවා කඩන්නා අන්න කඩන්නා කියනකොටත් එයෙ මොකා දෙන්නේ ධන්තජන නැයේ විභක්තිර පත්තිාවට ගැටලුවක් නෑ මෙයා තමයි හිතන දෙකුණයක් කඩන දන්න ඕ කඩන්නෝ කඩන දන කඩන්නේ බලන්නක ඒක හැදෙන හැට මේ මේ විදියට බලාගන්න එතට දානක් විදියට කඩධන්නන හැදෙනවානේ කඩන දන ඒ හැදෙනවා කඩන්නේ පෙනවාදඒ ඔක්කෝගේ හැමවිටම ධන්තජන තමයි භාවිත වෙන්නේ ධන්තජන හරිද මේක අවසානක බලන්න මෙතෙන්ට ඕ යන්න එක තුම් හැදෙන කවුද කඩන් නො බලන්න බලන බලනු බලනා නටනා නටනුනනඩන්නාන්නානදන ඒ කඩන්නේ கடනදන ஓ கடන්නෝ පැහදිලීද. එමුකදපිකතාගරේ කතෘකාරක වර්තමාන කාල කෘදන්ත. කතුෘුකාරක වර්තමානකාල කෘදන්ත පදවලන කාරය. සමවිටම ධම්තජ නයදන්නේ එනම් මේ කතුරුකාර කොහොම නානම් කර්මකාරගත් ඕකම තමයි යදෙන්නේ හරිද යි් එනම් බලම පිළඟකට එෙනය හරිද ර ඉළඟ රීතියට අපියම් බලම් කීවෙනය එකද කියලා පියන්නේ නමේ අපි දහයට යනෝද දහවෙනයකට දහවිනය බලන මෙෝ මේ අපිට අල්ලගන්න තියෙන තැන්ටික මම්ම මේ උපට හඳුනා දෙන්නේ. පහසුවම මේ වගේ තැන්වලද ඔබ ලියද්දී හදිස්සිේ හරීමක නයන්න මාර් නොත්තේෙම එක ව්‍යකන්නා අනුකුල වැරදිේතුර ලකුණු හම්බෙන්නේ නෑමයි පුතේ පැදිරේද. දැ වර්තමාන කාල කතරුකාරක කෘදන්ත පදවල නර්කාරය සැමවිටම න්තජන වියතුයි එ ඕක අනත්ත එක තමයි මොනද වර්තමාන කාල වර්තමාන කාල කර්මකාරක කර්මකාරක කෘදන්ත පදවල හදවල නකාරය නකාරය සැමවිටම කවද ධන්තජ ධන්තජ න යුතුය හරද. අර තිේරියමයි මොන තිේරියද මේ තේරිය ම තමයි මිතනත් අුගමන කරන හැබැ කර්මකාරගය අතුරු රක අතරේ ඒ ක්‍රියාපද කෘදන්තපදය ලියන විදිහ වෙනස්. දැරක ලියන හැටිකෑ දුන බහන්න මේ ලියන විදි. බලාගන්න අන අපියන දහට රයි බලන්න මෙන්න ලියන විදිිය. බලදන්න ඒදන්න න. හැදන්නේ බැලෙන අන්න වෙනස බැලෙන ඒ හඬ තියෙනවා කර්මකාරකවල සැමවිටම වර්තමාන කාලේ ඒ හට තියනවා. නේද මාවිශීන් පොත බැලි බැල් බැලෙන බැල බැලෙන කැඩෙන කැඩනු කැඩෙන. හැඩෙන හැදෙනු හැදෙන පැහැදිරේද. කෙටෙන කෙටනු කෙටෙන හැමවිට මෙයා? මේ විදියට අපි පාවිිත කරන්න දැම් බලන්නකු මෙ හඩ හන්ඩර්දාන්න ඒදන නු හැදෙනවා හැඩේනු හැඩේනු මොකදේන කාරය න කාරය බලන්න? හ ඒධන නා මොකදද හැඩේනා හැඩේ පේනවද කර්මකාරක විශේෂත් යතයි මගේ පුතේ හැම විටම මෙන්න මේ ඒ හඬ තියෙනවා බැලන බැලෙනු බැලේෙන කැඩන කැඩනු කැඩේෙන හ හැඩු හැ ලියන ලියනු ලියනා දෙවෙන දවෙනු දෙවෙන මුණද මේ එහනම් මේ හැම විටම නකාරය ධන්ත என කත්‍රූ කාරක වර්තමාන කාල குුදන්තබදවල කර්ම කාරක වර්තමාන කාල කුදන්තබදව සැමවිටම අපි භාවිත කරන්න ඕන මොනනෑනද ධන්තජ නයන්න පැහැදිරීද හරි ඔන්නහෙනම් වැදගත් රේති දහයක් කඔබට සාකච්ඡා කරා පැහැදිරීද. නොට පුලුවන් මේවයි විභාගෙදී මේ සම්බන්ධව උත්තර ලියාගන්න ඔබට දහය වසරත් තියනුවා. නේද දහයත් මේ රීති තියනවා. හරිද රයි දැන් එතකොට ඔන්න රීති දහයක් ඉවර කරා එක්කොලොස්සිනී ඔබු මතක තියාගන්න කොහොමද ඩයන්නට පෙරා පිළිව්ුවනේ මර්ද ජහාල් යනගෙෙන ෂ පර මොකදද ටයන්නට පෙර මූර්දජ හල්න ෑන තමයි යොදන්න ඕන. ගන්ටාරය කන්ටජ නේද කන්ටජන්ට ට අක්ෂරයට පෙර මූර්දජ හල්ෑන යොදන්නන්න. ද යොදන්න ඕන මූර්දජ හල්ෑන එක ටර්කයන්න පුතේ ටට දෙක මහප්‍රාණ සහ ල්පටයි. මේ දෙන්නම මූර්දජන. එනිසා මූර්ධජ ටයන්නට පෙරලියන්න අපි මෝර්දජ හල්නෑන්. මෝර්දජ ඩක්ෂරයට පෙරලියන්නේ මෝර්දජ හල්නෑන්. නේද බලන විශේෂත්ය මූර්ධජ ෂක්ෂ පස්සේ දන්නේ අපි ෝර්ධජ නෑ මෝර්දජ රක්ෂරයට පස්සෙ ලියන්නේ අපේ මෝර්දජ ටික තමයි ඔබට ඔය වැදගත් රීදිරිික්වි දිරමන් සාගච්චා කරේ එතකොට ඔබකට අක්ෂර විඥ්‍යාසියටතේ එකුලාවසරේ තුන්වෙනි පාඩම මේ ආකාරයට අපි අවසන් කරනවා. පැදිද කොලාාවසර භාෂාපතයේ තුන්වෙිනි පාඩම මග දරුවුණේ ඔන්න හමරයි උබට පුළුවන් මේ පාඩම හොඳට මේකින් අහන විභාග දිහන ඕන පශ්නෙකට උත්තර යනේ. අපි අක්සර කියන්නේ මොනවාධිකලිගළ ගත්තා. අක්ෂර හැදෙන හැටි නේද අක්සර වර්ග අක්සර උත්පත්ති ස්ථානනුව නේද? මේ විදියට අක්ෂර සම්වන්ධ සියලුම කතාව අපපි ලස්සනට පැහැදිි කලා. එහිද මගේ දරුවුන්ට තියෙන්නේ මේක හොඳින් බලන්න බලල ඉවර වෙලා ඔබට පුළුවන් මේක ලස්සනට තේරුම්ගන්න පැහදිරීද හරි එහෙනම් ඔන්න එ පාඩමොතනේ ඉවරයි අයිබෝන.